to YouTube. So just watch it, then you can find the answer for the 10th question. Right. හරිද දරුවනේ එතකොට. ඉතින් මේ ටික මේ විදිහට අපි දිගටම වැඩ කරගෙන යන්න ඕන. හරි. එතකොට තමයි අපිට මේ ගමන සාර්ථක කරගන්න පුළුවන්. මහන්සි වෙන්න ඕන. හරි. ඉතින් මොකද කරන්නේ කොරෝනා තියෙද්දි ඔන්ලයින් විදිහට තමයි කරන්න යන්න පුළුවන් වෙන්නේ. මට පුළුවන් කාලයක් මම මේ ටික නොමිල කරගෙන යන්න. හරිද? ඊළඟට ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. යම් දරුවනේ කලබල වෙන්න එපා. යම් ගුරුවරේ අලුත් ගුරුවරේ කෝ පන්න ගුරුවරේ මගේ පන්තියට සහභාගී වුණාට ඔන්ලයින් හරහා ප්‍රශ්නයක් නැහැ. ඒ ගුරුතුමා මගේ ටියුට්ස් ටික නිබන්ධන ටික ගත්තත් ඒක ප්‍රශ්නෙකුත් නැහැ. ඒ ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම දැනුවත් කරන්න ඕනේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. හේතුව දරුවනේ නිබන්ධන ටිකක් ගත්තායි කියලා එයා යම්කිසි කෙනෙක් මං උනත් පන්ති පටන් ගන්න මුල් කාලේ හිතුවා ටියුට්ස් ටික තමයි ටියුෂන් කියන්නේ. ඒක එහෙම නෙමෙයි. ඒක තේරුම් ගන්න යම් කාලයක් ගත වුණා මට උන. පන්ති පටන් ගත්ත මුල් කාලේ. මම මේ කතාවනේ අවුරුදු 10කට 12කට කලින්. පන්තියක වැදගත්ම දේ ළමයි ගුරුවරයා උගන්වන විදිහ, පාඩම ගොඩනගන විදිහ, ළමයි එක්ක ඉන්න විදිහ, ළමයෙක්ව පොඩි මට්ටමක ඉඳන් කියලා මට්ටමක් දක්වා ගේන ඒ ගුරුවරයා පාවිච්චි කරන්නා වූ ක්‍රමය. ඒකේ ගුරුවරු විවිධාකාර ක්‍රම පාවිච්චි කරනවා. ඒක ගැටලුවක් නැහැ. හරි. ඉතින් නිබන්ධන ඕනේ නම් නිබන්ධන ගත්තට කමක් නැහැ, ටියුස්ඩේ ගත්තට කමක් නැහැ. ඕනෑම ගුරුවරයෙක් මගේ පන්තියට සහභාගී වෙලා ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟ දේ නිබන්ධන වෙන ගුරුවරයෙක්ගේ ගාද්දි තියෙන ප්‍රශ්නේ සමහර වෙලාවට ටයිපින් මිස්ටේක් තියෙන බලන උදාහරණයක් මෙතන බලන්න අපිට උත්තරේ එන්න ඕන. 13 බෙදීම 3 කියලා. හැබැයි තියෙන්නේ 3 by 3 හරි 4 by 3 හරි ඉතින් මාස් එකක් කියන්නේ හරි උත්තරේ ටයිප් කරලා නැහැ. එතකොට යම් ගුරුවරයෙක් වෙන ගුරුවරයෙක්ගේ නිබන්ධන ටියුස් ගන්නවා නම් පොඩ්ඩක් ඉලිමත් වෙන සමහරලාට මුද්‍රණ දෝෂ තියෙන්න පුළුවන් කියලා මැසේජ් එකක් දාලා අහන්න. හරි. ඊළඟට සමහරවල් අපි ළමයිගෙන් අහනවා ඒ වාගේ ස්කෝලේ මොකද්ද කියලා. පන්තියක් කරද්දී අපි අහන පොලි මොකද්ද කියලා විස්තුනේ ළමයි මම 60වත් දැකලා නැහනේ. ඉතින් එතකොට ඔයා කියන්න එපා නගර දින ලොකු ස්කෝලේ නම. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සමහරවල් ඔයාලා ඕ ලෙවල් ලියලා ගමේ පොඩි ස්කෝලේ කින දරුවෙන් නම් ඔයා මට කියනවා නුවර දින ලොකු ස්කෝලේ එහෙම නැත්නම් කුරුණෑගල දින ලොකු ස්කෝලේ එහෙම නැත්නම් ගම්බහ දින ලොකු ස්කෝලේ. එතකොට ඒ පාසලේ දැනට මගේ පන්ති වලට ඉන්න ළමයි ඉන්න. එතකොට ඒගොල්ලන් අහුවහම මට කියනවා සර් එහෙම ළමෙක් අපේ ස්කෝලේ නෑ කියලා. එතකොට හේතුව සමහර දරුවෝ හිතනවා ලොකු ස්කෝලේක ගියොත් තමයි හොඳ ඒක නම්බුවක් කියලා. එහෙම නෑ. දරුවනේ මම උනත් ගමේ පොඩි ස්කෝලේ ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ ගිය දරුවෙක්. මම කොළඹ ආනන්දේ නාලන්දේ රෝයල් එකේ ඉගෙන ගත්ත කෙනෙක්. එහෙම කෙනෙක් නෙමෙයි. හැබැයි අද මගේ පන්තිවල කොළඹ ආනන්දේ නාලන්දේ රෝයල් එකේ සහ නුවර කුරුණෑගල ගම්පහ ලොකු ස්කෝලේ ළමයි ඉන්නවා. දරුවෙක්ගේ වටිනාකම මනින්නේ එයා යන ස්කෝලෙින් නෙමෙයි. හින්දා බය නැතුව එයා යන ස්කෝලෙම කක් හරි කියලා කියන්නේ. ඕනේ නම් ඔයා කියන්නේ සර් මම ඕ ලෙවල් කරේ තුම්මුල්ල ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ. ප්‍රශ්නයක් නැහැ. ඔයා විශ්වවිද්‍යාලයකට යනවා නම් ඔයා ඒ තුනක් ගන්නවා නම් ඔයාගේ ස්කෝලේ මොකක් වුණාම මොකද දරුවනේ? එහෙනම් ඔයාලා යම් කීනමානෙක ඉන්නවා නම් ඕ ලෙවල් කරපු ස්කෝලේ මාරු කරන්න එපා. ඒකේ දිගටම ඉන්න. ඒ ගුරුවරු වලා අවුරුදු 12 30 හදපු අය. එයාලට නම්බුවක් අරන් දෙන්න ඔයාලා ඔය ඉන්න ස්කෝලේ ඉඳලා ඒ තුනක් අරන් කැම්පස් ගිහිල්ලා ඒගොල්ලන්ට නම්බුවක් අරන් දෙන එකයි කරන් තියෙන හොඳම. මතක තියාගන්න මේ ටියුෂන් ෆීල්ඩ් එකේ මේ අපි බොහෝ දෙනා බොහෝ ගුරුවරු මහාලුක ස්කෝල වලට ගියායි තිබුණා. පොඩි ස්කෝලවල දුප්පත්කම ඉගෙනගෙන මහන්සිය මේ තැන් වලට ආපුවායි. ඒ හින්දා එහෙම හිතන්න ඕනේ නැහැ. ඔයාගේ ස්කෝලේ මොකක් වුණත් මම ඔයාට බොහොම ආදරෙන් උගන්වනවා. ඒක ගැටලුවකුත් නැහැ. හරි නේද? ඊළඟට අපි තව කෙනෙක් වගේ වෙන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. උදාහරණ විදිහට ගුරුවරයෙක් හිතනවා නම් අපි හිතමු මං හිතනවා මට තිස්ස ජනනායක සර් වගේ වෙන්න ඕන. ඒ සඳහා කලන්න ඕන ගොඩාක් දේවල් තියෙනවා. එයා කරන කැපකිරීම, ප්‍රෑණිදි මරණ හදන ටියුට්ස් ප්‍රමාණය, එයාගේ උපාධි ප්‍රමාණය, කියවන පොත් ප්‍රමාණය, බොහෝ දේවල් කරලා තමයි එතෙන්ට ඉන්නවා. එහෙම නැතුව මට තිස්ස සර්ගේ ටියුට් එකක් ෆොටෝබි කරලා මගේ පන්තියේ මගේ යටින් මගේ නම ලියලා දුන්නා කියලා මම තිස්ස ජනනායක වෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. මොකද එයා එතෙන්ට ඉන්න ගත්ත ප්‍රමාණය කැපකිරීම ගොඩක් තියෙනවා. හරි. දැන් උදාහරණ විදිහට සමහර ළමයි අහලා දැකලා ඇති සම්පූර්ණ පාඩම් ගුරුවරු දාලා තියෙන. දුෂාන්ත මහබදුගේ සර්, එතකොට අජන්ත දිසානායක සර්, රුවන් දර්ශන සර්, ඔය වගේ ලංකාවේ ඉන්න අතිශයම ජනප්‍රිය අතිශය දක්ෂ සංයුක්ත ගණිතය උගන්වන ගුරුවරු සම්පූර්ණ පාඩම් ගාලා YouTube එකේ දාලා තියෙනවා. නිබන්ධන නොමිල දීලා තියෙනවා. ඒ මේ වෙලාවේ මේ රටේ තියෙන තත්ත්වය අනුව ළමයිට කරන උදව්වක්.
ඉතින් කෙනෙක් ඒ වීඩියෝ ටික බැලුවාය කියලා ඒ නෝට් එහෙමම ලිව්වාය කියලා ඒ නිබන්ධන හිම්මම ගුරුවරයෙක් තමු වෙන ගුරුවරයෙක් තමුගේ පන්තිය දුන්නාය කියලා ඒ කිසිම කෙනෙකුට ඒ කිසිම කෙනෙකුට දුස්සන්ද සර් වගේ වෙන්නත් බෑ අජන්ද සර් වගේ වෙන්නත් බෑ හරි රුවන් දර්ශන සර් වගේ වෙන්නත් බෑ මම කියන්නේ හරි ඒ හින්දා එහෙම වෙන්න ඕනේ නෑ ඔයාලා මේ මේ ටියුෂන් ක්ෂේත්‍රයේ අලුතෙන් එන කෙනෙක් නම් කරුණාකරලා තීරුම් ගන්න ට්‍යුෂන් කියන්නේ නිබන්ධන නෙමෙයි. තව කෙනෙක්ව අනුකරණය කිරීම නෙමෙයි ට්‍යුෂන් කියන්නේ. මට මගේ කියලා විදිහක්, මගේ කියලා ඉගැන්වීමේ රටාවක්, මගේ කියලා ඉදිරිපත් කිරීමේ විදිහක්, මගේම කියලා ළමයි ගොඩ නැගීමේ විදිහක් කියන්නේ. ඒක හදාගන්න විශාල කාලයක්. හරි. ඉතින් පොඩි පොඩි දැනට පන්ති ආරම්භ කරපු ගුරුවරු මහ විශාල මිත්‍යාවක ඉන්නවා. මේ නිබන්ධන මැත්තේ බැරින්න හදි. ඉතින් මුල් කාලේ මම නිබන්ධන දුන්නේම නෑ ළමයි. නිබන්ධන දෙන්න ටියුට් එක print කරගන්න සල්ලි දෙන්නේ බෑ. හරි. ගෙදරින් අම්මගෙන් සල්ලි ඉල්ලන් එන්න ටියුට් එක print කරලා දෙන්න. ඒ කියන්නේ අතින් ගාලා හරක් බලනවා වැඩ කරන්න බෑනේ දරුවෝනේ. එහෙනම් ඔයාලා යම් දවසක ගුරු වුණාම තමුන්ගේ කියලා විදිහක් උටනගා ගන්න මහන්සි කරනවා මිසක් හඩදාසි ගොඩක් මැත්තේ මැරෙන්න යන්න එපා. හඩදාසි ගොඩක් මැත්තේ මැරෙන්න යන්න එපා. ඒක අවශ්‍ය වෙන්නේ. හරි. මේ වගේ ගොඩාක් දෙන ඔයගලන් කියලා දෙන උසස් පෙළ කරද්දී කරන්නේ නෙමෙයි තමුන්ගේම කියලා විදිහක් හදාගන්න කියලා. මේ වගේ ගොඩක් ආදි කියලා දීලා ඔයාලගේ මනසත් හදලා තමයි ඔළුවට ප්‍රතිකාර කරන්නේ. ඔළුවට කරන ප්‍රතිකාර තමයි මේ තියෙන්නේ. මනසට ප්‍රතිකාර කරන්න ලංකාවගේ රටක නැත්තම් ළමයෝ තැනකට ගෙන්න. හරි. මේ කියපේ දේවල් ටිකක් හිතදගෙන හරි. එහෙනම් අද නවත්තු. හරි. ජය වුණේ ඔබලන්ට ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැකි තාක් කාලයක් අපි මේ විදිහට ඔන්ලයින් විදිහට නොමිලේ කර. හරි. එහෙනම් ජය වේවා. බයි.